आयुबोवन दुवे पुते अद दिने मम सोदानम वाने उबगे सिंहल भाषाव हा साहित्य पिलपुते एकोलस्वनी पाड़म वेन प्रायोगिक लेखन पाड़मेन तवत वेदगत प्रायोगिक लेखनया कोबट केला देन्नटाई ए तमाई राजकारी लिपि लिवीम अपे जीवितयट अदालव एदिनेदा कटयुतु सदहा अपट बोहो विट लिपि लियन्नट सिद्ध वेनवा अपगे नैदा हितवेतकोट यहालुवेकोट अपे पौद्गलिक तोरतुरु दनुरा लियन लिपिवलट अपे कियनवा पौद्गलिक लिपि कियला एवा दुल पुताला हय श्रेणियेदी गिनगिन तियनवा हत श्रेणियेदी ओबट नियमित वन्ने राजकारी लिपि राजकारी अवश्यता सदहा होर्मारु करगन्ना लिपि तमाई अपे राजकारी लिपि कियला हंदुन्वन्ने पौद्गलिक लिपियक वगे नेमे राजकारी लिपियक लिवीमेदी अपि किवयुतु दे पहेदिलिव क्रमानुकूलव सह तर्कानुकूलव पिलगस्विय युतुई राजकारी लिपियक मूलिकांग किहिपयक तियेनवा ए तमाई यवन्नागे नम तनतुर लिपिने सह दिनय ए वगेम तमाई लबन्नागे तनतुर सह लिपिनय आमंत्रणय मातृकाव अदाल करुणु सह यवन्नागे अत्सन දැන් අපි බලමු දුවේ පුතේ මේ රාජකාරී ලිපියක ආකෘතිය දෙස. ඉස්සරනම් අපි රාජකාරී ලිපියක් ලිවීමේදී අපි ලියන කඩදාසි කොළයේහි වම්පස සහ දකුණුපස යන දෙපසම ලිපියෙහි මූලිකාංග ඇතුළත් කිරීමට යොදාගත්තා. නමුත් වර්තමානයේදී සියලුම තොරතුරු ලිපියෙහි වම්පසට වන්නට තමයි ලියන්නේ. මුලින්ම අපි මේ ලිපියේ යවන පුද්ගලයාගේ නම तनुर सह लिपिनिय लिविय युतु इन अनुव लिपियलियन दिन सटहन कल युतु इन अनुअप मे लिवम यवाणि काटद यवन कुटे लिवम लबन भूदल इनवाणि ओगे नम बहुविटपिलियान है मिक राजकारी लिपिया सा ओगे तनुरा लिपिनिया लिविय युतु इन अनुव आमंत्रणीय मातृकावा कपि लिवीमट मतक तबागत युतु मंद मे लिपिय कुमन विषयक संबंधें दई विवृत कल विगस कियवान्नाट दनगनीमट पहसुवन पारिदि एविट लिपिय लबन्ना लिपिय कियवु पसु ए संबंधें कुमक कल युतु दई निश्चित क्रियामार्गयकट योपु किरीमक लिपिय मगिन करन्नट ओने इन अनतुरुव अंतर्गत करुणु इदिरिपत् कल युतुई एहिदी एक मौलिक करुणक संदहा एक खेदय बगिन योदा गनीम कल युतुई अनवश्य वेलवटारम वलिन तोरव किव युतु दे बहुम पहदिलिव किटियन प्रकाश किरीमट अपि वगबलागत युतुई इन अनतुरुव स्तुतिय प्रकाश किरीमे तामात्म वेदगत इन अनतुरुव लिपिय यवन्नागे अत्सन संदहान किरीम कल युतुई मे तमाई राजकारी लिपियक मूलिक आकृतिय मीलंगट अपि राजकारी लिपियक निवरदिव लियन्ने कोहोमद कियला ප්‍රශ්නයක් ඇසුලෙන් සාකච්ඡා කරලා බලමු. මෙයයි ප්‍රශ්නය. ඔබ පාසලේ පරිසර මිතුරෝ සංවිධානයේ ලේකම්යයි සිතා පාසල අසල භූමියකට කැලි කසල බැහැර කිරීම නිසා සිදු වී ඇති පරිසර දූෂණය හේතුවෙන් පාසල් දරුවන් මුහුණ පා ඇති දුෂ්කරතා පැහැදිලි කරමින් එම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස प्रादेशिक सभावे सभापतितुमा वेत यवीमट सुदुसु राजकारी लिपियक लियन्न मेवेनि पेनियक अपट लबुनु विट अपि फलमुव कल युत्ते लिपिहि आकृतियट अवश्य करुणु लिपिहि प्रश्नेम तिबेन बैविन एवा सटहन कर गैनीमै मे लिपिय लियन्न एसे नत्तम लिपिय यवन्न तमै ओब ओब परिसर मित्रो संविधाने लेखम एसेनम ओबे तनतुर अपट इतामत् वेदगत् वेनवा මේ ලිපිය ලබන්න තමයි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා. එසේනම් අපි එයත් සලකුණු කරගත යුතුයි. මේ ලිපිය මගින් අපිට ලියන්න කියන්නේ මොකක්ද? ඒ තමයි කැලිකසල බහැර කිරීම නිසා පරිසර දූෂණය වෙලා තියෙනවා. එය පාසල් දරුවන්ට දුෂ්කරතා මතු කරන නිසා ඊට විසඳුම් ලබා දෙන ලෙස. එසේනම් මෙන්න මේ තොරතුරු ටික අපි මේ ප්‍රශ්නය තුලින්ම තෝරාගත යුතුයි. දැන් අපි ලිපිය ලිවීම ආරම්භ කරමු. ලිපිය ලියන කඩදාසියෙහි වම්පස ඉහළ කෙළවරේ ලිපිය යවන්නාගේ නම සඳහන් කළ යුතුය. මේ ලිපිය අපි ලිතුම් අමරසේන යනුවෙන් සඳහන් කර ඇත්තේ ලිපිය
යවන්නාගේ නම. ඒ ලියු විට අනිවාර්යෙන්ම කොමාවක් දැමීමට ඔබ මතක තබා ගත යුතුයි. මේ විරාම ලක්ෂණ නිවැරදිව යෙදුවේ නැත්නම් ඔබට ලකුණු ඒ සඳහා අඩු වෙනවා. සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට නම් අවශ්‍ය ස්ථානයේ යෙදිය යුතු නිවැරදි විරාම ලක්ෂණ යෙදීමට අපි මතක තබා ගන්න ඕනේ. යවන්නාගේ නම ලියුවට පස්සේ ඔහුගේ තනතුර අපි ලියන්නට ඕනේ. මේ ලිපිය ලියන්නේ ලේකම්. ඒ නිසා ලේකම් යන්න තනතුර ලෙස ලියලා ඒටත් කමාවක් දමන්නට ඕනේ. මේ ලිපිය ලියන්නේ පරිසර මිතුරෝ සංවිධානයේ ලේකම්. එසේනම් ලිපිනිය විය යුත්තේ පරිසර මිතුරෝ සංවිධානය. එත් පිහිටා තිබෙන්නේ පාසලේ. ඒ නිසා පාසලේ ලිපිනේ නනතුර ලිවිය යුතුයි හෝ හෝමාගම මහවිද්‍යාලය හෝමාගම යනුවෙන්. දැන් දුවල පුතාලට පැහැදිලිව පේනවා ලිපිනයෙහි අඩංගු සියලුම කරුණු වලට කොමාව දමා තිබෙනවා අවසාන නගරයේ ලියා ඇති ස්ථානෙට පමණක් තිත තැබිය යුතුයි. ඉන් අනතුරුව ලිපිය ලියන දිනය සඳහන් කර එයටත් තිත තැබිය යුතුයි. මේ සියල්ලම පහලින් පහලට wen wen rule වල ලිවීමට මතක තබා ගන්නට ඕනේ. ඉන් අනතුරුව ලබන්නාගේ ලිපිනේ ලිවීමට පෙර ඔබ රූලක් හිස්ව තැබීමට මතක තබා ගන්න. රූලක් ඇරලා ඊළඟ රූලේ තමයි ලබන්නාගේ ලිපිනේ ලියන්නට ඕනේ. එසේනම් මේ ලිපිය ලබන පුද්ගලයාගේ තනතුර අපි පළමුවෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඒ තමයි සභාපති. එනිසා අපි සභාපති යන ලියලා කොමාවක් දමනවා. මෙහිදී සභාපති තුමා යනුවෙන් ලියන්නට එපා. මොකද ඔහුගේ තනතුර තමයි සභාපති. ප්‍රාදේශීය සභාව හෝමාගම. ප්‍රාදේශීය සභාව යන්නටත් කොමාවක් දමා නගරයට එනම් හෝමාගම යන්නට තිතක් තබන්නට ඕනේ. ඉන් අනතුරුව නැවත හිස් රූලක් ඉඩ තබා ආමන්ත්‍රණය ලිවිය යුතුයි. මේ ලියන්නේ අපි සභාපතිතුමාට නිසා ඔහුට ආමන්ත්‍රණය කළ යුත්තේ සභාපතිතුමනි යනුවෙන්. එසේත් නැත්නම් මහත්මයාණන් යනුවෙන් ලිවීමට හැකි. ඒ ලියලා කොමාවක් දැමීමට මතක තබා ගන්න. ඉන් අනතුරුව නැවතත් රූලක් හිස්ව තබා රූලක් ඇරලා ලියන්න මාතෘකාව. මාතෘකාව ලිවීමේදී අප මේ ලිපියේ අන්තර්ගත කරන කරුණු වල සාරාංශයක් එසේත් නැත්නම් ලිපිය දුටු විගසම මේ කුමක් සම්බන්ධයෙන්ද අවබෝධ කරගත හැකි පරිදි මාතෘකාව යෙදිය යුතුයි. ඒ අනුව අපි ලියනවා කැලි කසල ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සම්බන්ධව. එය ලියලා ඒ යටින් ඉරක් ඇඳීමට ඔබ මතක තබා ගන්න. එය මිල් හෝ කළු පෑනින් ඇඳිය යුතුයි. ඔබ ලියන පෑනෙන් තමයි මේ ඉර ඇඳිය යුත්තේ. දැන් දුවේ පුතේ ඔබට පේනවා මේ සියල්ලම අපි ලිව්වේ අපි ලිපිය ලියන කඩදාසියෙහි වම් පස කෙළවරේ. එය තනි ඉරක් මෙන් ආකාරයට පහළට අනුපිළිවෙලට ලියලා තියෙන ආකාරය ඔබට පැහැදිලි වෙනවා. ඔබ මතක තබා ගත යුතුයි ලිපියක් ලිවීමේදී ලිපියේ දෙපස තීරු වලට අදාළ ඉඩ ප්‍රමාණය තබන්න. ගොනුගත කිරීමේ පහසුව හා අදාළ සටහන් ආදිය තැබීම සඳහා තමයි මේ ලිපියේ දෙපස තීරු වල ඉඩ ප්‍රමාණයක් අපි තබන්නේ. ඒ තුලින් ලිපියෙහි පිළිවෙල ක්‍රමවත් භාවය අපට ඉස්මතු වෙලා පේනවා. එසේනම් දුවේ පුතේ දැන් අපි ලිපිය ලිවීම ආරම්භ කරමු. එහිදී ඔබ රූලි මැද්දෙන් නෙමෙයි අපි ඡේදය ආරම්භ කරන්නේ. අලුත් ක්‍රමයට අනුව ලිපියෙහි වම්පස කෙරවලේ නම් රූලේ වම්පස කෙළවරින් තමයි ඡේදය ලිවීම ආරම්භ කරන්නේ. ඒ අනුව අපි පළමු වන ඡේදයේදී විස්තර කරන්නේ අපි මේ ලිපිය ලියන පාසලෙහි ස්වභාවය සහ අපිට තියෙන මූලික ගැටලුව පිළිබඳවයි. එසේනම් අපිට මේ ආකාරයට ලියන්නට පුළුවන්. හෝමාගම නගරයේ ඇති ප්‍රධාන පෙළේ පාසලක් වන අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 2500ක් පමණ ඉගෙනුම ලබති. අප පාසල අසල භූමියකට නගරයේ කැලි කැසල බැහැර කිරීම කලක පටන් සිදු කෙරෙයි. එම නිසා සිදු වී ඇති පරිසර දූෂණය හේතුවෙන් පාසල් දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත. දැන් අපි ලියුවේ අපේ මූලික ගැටලුවයි. ඉන් අනතුරුව අපි අලුත් ඡේදයකින් අපේ මේ දුෂ්කරතාවයේ කවරක්ද යන්න විස්තර කිරීම කළ යුතුයි. එය අපි අලුත් ඡේදයකින් ආරම්භ කරනවා. අලුත් රූලක වම්පස කෙළවරින් අපි මේ ඡේදය ආරම්භ කරනවා. කැලි කසල වලින් හමන අධික දුර්ගන්ධයත් කපුටන් වැනි සතුන් විසින් කැලි කසල පාසල් භූමිය පුරා ගෙන ගොස් දමන නිසාත්
පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වී ඇත. බොහෝ සිසුහු දිනපතා විවිධ ශ්වසන රෝගවලට ගොදුරු වෙති. වැසි දිනවලදී මේ තත්ත්වය තවත් උග්‍ර වෙයි. මේ විදිහට අපි දරු මුහුණ පාලා තියෙන දුෂ්කරතාවයන් ටික දෙවන ඡේදයට ඇතුළත් කරා. ඉන් අනතුරු අප කළ යුත්තේ අපගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමටයි. එයත් අලුත් ඡේදයකින් අපි ආරම්භ කරලා මේ විදිහට ලියනවා. ඉහත කරුණු පිළිබඳව සලකා බලා කැලි කසල නිසා සිදු වී ඇති පරිසර දූෂණය අවම කිරීමට විසඳුමක් ලබා දෙන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙහිදී දුවේ පුතේ රාජකාරී ලිපියක් නිසා අපි විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි. මේ ඉල්ලීම කරන පුද්ගලයාගෙන් අපි උදව්වක් ඉල්ලන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු යන වචනය අනිවාර්යයෙන්ම අපේ රාජකාරී ලිපියකදී අතුලත් කළ යුතුයි. ඉන් අනතුරුව රූලක් ඇරලා අපි ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි. ස්තුති කියලා ලියලා එටත් කොමාව කියන විරාම ලක්ෂණය අනිවාර්යයෙන්ම යොදන්නට මතක තබා ගන්න. ඉන් අනතුරුව ලිපිය යවන්නාගේ අස්සන යෙදිය යුතුයි. එහිදී මෙයට විශ්වාසය අනුවෙන් තමයි අපි සඳහන් කරන්නේ. රූල පුතාලා දන්නම පෞද්ගලික ලිපියක නම් අපි ආදරණීය දයාබර යනාදී විදියටයි යොදන්නේ. නමුත් මෙය අපි අඳුරන්නේ නැති කෙනෙකුටයි ලියන්නේ. ඒ වගේම අපි රාජකාරීමේ මට්ටමින් තමයි මේ උදව්ව ඉල්ලන්නේ. ඒක නිසා අපේ විශ්වාසශීලී භාවය, අවංක භාවය තමයි අපි මෙහිදී ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මෙයට විශ්වාසී එහෙමත් නැත්නම් කෙනෙකුට පුළුවන් අවංක යනුවෙන් සඳහන් කරන්න. එම වචන දෙකටම කෙලවරෙහි කොමාව දැක්වීමට මතක තබා ගන්න. ඉන් අනතුරු ඔහුගේ අත්සන යොදලා අනිවාර්යයෙන්ම නම ලිවීමට මතක තබා ගන්නට ඕනේ. ඒ අනුව මිහිලිතුම් අමරසේන යනුවෙන් සඳහන් කරලා තියෙනවා. ඔහුගේ තනතුර අපි සඳහන් කරන්නට ඕනේ. මෙම ලිපියට අනුව නම් පරිසර මිතුරෝ සංවිධානයේ ලේකම් යනුවෙන් අපි සඳහන් කරන්නට ඕනේ. සාමාන්‍යයෙන් පාසලක් මගින් ලිපියක් ලියන විට මෙම සංවිධානයේ ලේකම්වරයා විසින් ලියුම සම්පාදනය කළත් පාසලේ ප්‍රධානියා වශයෙන් විදුහල්පතිතුමාගේ අත්සන සහ මුද්‍රාවද මේ රාජකාරී ලිපියට ඇතුළත් කළ යුතුයි. ඒ නිසා ඒ සඳහාද පහලින් ඉඩ තැබිය යුතුයි. විදුහල්පති යනුවෙන් ඉඩ තබා අත්සන් කිරීමට වෙනම රූලක් තැබීමට අපි මතක තබා ගත යුතුයි. එසේ නම් දුවේ පුතේ දැන් ඔබට හොඳින් පැහැදිලි වෙනවා රාජකාරී ලිපියක් අපි ලියන්නේ කොහොමද කියලා. නැවතත් දවසක මෙවැනිම ප්‍රායෝගික ලේඛන පාඩමකින් හම්බවන බලාපොරොත්තුවෙන් මම ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සීල දෙනාටම ආයුබෝවන්.